කොහොමදත් දවස ලස්සන දවසක් බවට අනිවාරෙන් පත්වෙනවා කියල මං හිතනවා. මොකද තමන් කැමති දේවල් තමන්ට ලැබෙනවනම් ඒ තමයි ඒ ලස්සන දවස ආරම්භ කරන්න හොඳම අවස්ථාව. කටරහට වැඩසටහනෙන් අපි හැමදාමත් කරන්නේ ඔබ කැමති ඒතරක්නේ ඔබ රසවිඳපු රසවත් ආහාර හදල පෙන්නන එක. අද දවසෙත් ඒ විදිහේ රසවත් ආහාරයක් අපි හදන්න සූදානම් වෙනවා. ඒ තමයි පොළොන්නරුවේ අලියා කොටුවට ආවට පස්සේ මේ පරිසරේ මේ සුන්දරත්වය හැමදාමත් මේ මිනිසුන් ගාව තියෙනවා. ඒතරක්නේ මෙයාලටම ආවේණික වෙච්ච කෑම රටාවකුත් තියෙනවා. ඒ කෑම රටාවෙන් අපි හොයාගත්ත තවත් රසවත් කෑමක් හදන්න සූදානම් වෙනවා. මම තනියම නෙවෙයි මේ ගමේ ඉන්න ආදරණීය අම්මා කෙනෙක් එක්ක. හදලා රසත් බලමු එහෙනම්. සිංහල කෑම කලාව කියන්නේ කොස්කල වුණත් රහට උයන්න පුළුවන් කලාවක්. ඒ නිසාවෙම අපේ ආච්චි අම්මලා නැන්දලා වත්තපිටියේ තිබ සෑම දෙයක්ම උයන්න උපයෝගී කරගත්තා. දවසින් දවස කෑම් වේල වෙනස් වුණා. හැබැයි අද වෙනකොට ඒ தත්ත්වය වෙනස් වෙලා එකම රසයකට අපේ දිව හුරු වෙලා. මොනවා කරන්නද? කාලයේ වෙනස. හැබැයි හතර රහට වැඩසරහන හැමදාමත් සූදානම් වෙන්නේ රසවත් කෑම හදන්න. ඔබ රසවිඳපු එහෙමත් නැත්නම් ඔබ අතීතයේ රසවිඳපු කෑමක තවත් සුවඳ රසය එකතු කරන්න. ඉතින් අද දවසේදී තවත් රසවත් කෑමක් හදන්න සූදානම් වෙනවා. තනියම නන් නෙවෙයි. ඒ තමයි පොළොන්නරුවේ අලියා කොටුවේ රංජනී මහත්මිය. අම්මේ ආයිබෝවා. ආයිබෝයි පුතා. අම්මේ කටර රහට වැඩසටහනත් එක්ක මම විවිධ පළාත් වලට ගිහිල්ලා තියෙනවා. කැම්බියම් බොහොමයක් රස බලන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් පොළොන්නරුවට ආවට පස්සේ මොනවද අමමට හදන්න කියලා දෙන්නේ? මම අද පුතාට කියලා දෙන්න හදන්නේ තැඹු කොහිලවලින් බැදුමක්. මම කාලා තියෙනවා කොහිල සාමාන්‍යයෙන් උයලා කාලා තියෙනවා බැදලා කාලා තියෙනවා. හැබැයි ඔය කියන විදිහට නම් මං කාලා නැහැ. දැන් කොහිලෝනි කියලා නම් මුලින්ම මතක් කරානේ. තව මොනවද ඕන කරන දේවල්? විනාඩි 10ක් පමණ පවවාගත්ත පරිප්පු ඕන කරනවා. සුද්ධ කරගත්ත කොහිල. බැද ගන්න ඕන නිසා අපිට පොල් තෙල් අවශ්‍ය වෙනවා. ඒ වගේම ලුණු කුඩු. අපිට ඕන කරනවා ගම්බිරිස් කුඩු. ලුණු අවශ්‍ය වෙනවා අපිට මේකට. ඒ වගේම අමු මිරිස් කරපිංච ඕන වෙනවා. ඔන්නයේ දේවල් ටික තමයි ඕන කරන්නේ. අම්ම මතක් කරා වගේම අම්මේ දැන් අපි වැඩේ කොතනින්ද පටන් ගන්න ඕනේ? අපි මේ පුතා ඉස්සෙල්ලා මේ කොහිල කෑලි ටික පොඩි කැවලි වලට කපා ගන්න ඕනේ. ඒ කියන්නේ පුංචි පුංචි කෑලි වලට වෙන් කර ගන්න ඕනේ. හරි. එහෙනම් අපි වැඩේ එතනින් පටන් ගමු නේ. කොහිල කියන්නේ ඉතාමත් ගුණදායී ආහාරයක්. ආහාර ජීර්ණය සඳහා. ඉතින් කොහිල අල, කොහිල දළු මේ සෑම දෙයක්ම ආහාරයට ගන්න ඕනේ. ඉතින් අද දවසේ මේ අපි අරගත්ත කොහිල අල කොයි විදිහේ ප්‍රමාණයෙන්ද අපි සූදානම් කරගන්න ඕනේ? අපි මේක ගොඩාක් කැබලි වලට කපා ගන්න ඉස්සෙල්ලා. අම්මා කිව්ව විදිහටම කොහිලාලේ පුංචි පුංචි කෑල්ලියට පුංචියට කපා ගත්තා. අම්මේ දැන් මේ විදිහට පුංචි කෑල්ලියට කපා ගත්තට පස්සේ ඊළඟට මොකක්ද තියෙන්නේ කරන්න? දැන් පුතා අපි කරන්නේ මේ ටික අර පොඟව ගත්ත පරිපුත් එක්කලා ගලේ අඹර ගන්න ඕනේ. දැන් අපි සූදානම් වෙන්නේ අපි හීනියට කපා ගත්ත කොහිලාල සහ පරිප්පු ටික ගලේ අඹර ගන්න. අපි මුලින්ම විනාඩි 10ක් පමණ වතුර පොඟව ගත්ත පරිප්පු ටික මේ දෙකම එකට මිශ්‍ර කරගන්න තමයි සූදානම් වෙන්නේ. අම්මේ දැන් ඒ දෙත් සූදානම් කරගන්න ඕනේ. අපි කොතනින්ද වැඩේ ඊළඟට පටන් ගන්න ඕනේ? අපි පුතා මේ දෙකම එකට ගලේ තියලා අමර ගන්න ඕනේ. හරි. එහෙනම් වැඩේ ඉස්සෙල්ලම මේ කොහිලාල ටික ද අමර ගන්න. එහෙම නැත්නම් පරිප්පු වල දෙකම එකට අමර ගන්න. එකට අමර ගන්න ඕනේ. දැන් අපි අද ගන්න මේ පරිප්පුනේ බැරිද මේකට කඩල වගේ දෙයක් යොදා ගන්න? කඩල ගන්නත් පුළුවන් මේකට, කැකුළුහල් ගන්නත් පුළුවන් පුතා. මොකද විශේෂත්වය මේ කැකුළුහල් එකතු කරවති? කැකුළුහල් එකතු කරගත්තාම මේ පරිප්පු එකතු කරගත්තොත් අපිට පෝෂණ ගුණය වැඩි.
දැන් මේ ටික ඇඹරිලා ඉවරයි පුතේ. දැන් මේ ටික අපි අයින් කරගන්න ඕනේ ගලේ. ඒ තියෙන්නේ මේ අපි මුලින්ම එකතු කරගත්ත කොහිල සහ පරිප්පු තමයි මේ විදිහට අඹරගෙන තියෙන්නේ නේ. ඊළඟට මොකද කරන්න ඕනේ? මේ දෙක දැන් මේ ටික අපි අයින් කරගන්න ඕනේ වෙනම භාජනයකට. අයින් කරලා ලුණු, අම්මිරිස්, කරපිංචා මේකට කපලා දාලා ඒ ටිකත් එකතු කරගන්න ඕනේ. මේකටම එකතු කරන්න ඕනේ. මේකටම එකතු කරගන්න ඕනේ. මුලින්ම ලුණුද කපා ගන්නෙ? ඔව් ලුණු කපා ගමු අපි. අපි දැන් ඔන්න ලුණු ටික නම් සුද්ධ කරගෙනනේ අපි වැඩේ පටන් ගන්න හදන්නේ. සාමාන්‍යයෙන් මේක ලුණු කපන්න ඕනේ බැදුමකට විදිහටද එහෙම නැත්නම් කොයි විදිහටද? බැදුමකට විදිහට තමයි කපා ගන්න ඕනේ. පොතේ දැන් ලුණු ටික කපාගෙන ඉවරයි. මට දැන් අම්මිරිස් ටික දෙන්නකෝ. කරල් කීයක් විතර ඕනද? කරල් පහක් හයක් විතර දෙන්න. පොතේ ආ මිරිස් ටික කපාගෙන ඉවරයි. දැන් මට ওই කරපිංචා ටිකක් දෙන්නකෝ. මේකත් අපි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. අයිය පුංචිට කපා ගන්න එක ඒක අපිට අර අනාගද්දි පහසු වෙන්න. ආ ඒ කියන්නේ අපි මේ සෑම දෙයක්ම එකට අනා ගන්නවා. එක මිශ්‍රණයකට අනා ගන්නවා. තාපොඩ දෙන්න. දෙන්න මං සූර ගන්න. හරි අපි ලුණු මිරිස් ඒ වගේම කරපිංචා මේ සෑම දෙයක්ම පුංචිට කපා ගත්තා එකතු කරගත්තා. දැන් ඊළඟට මොකද්ද අපි කරන්න ඕනේ? දැන් මේ ටික අපි අර අඹරගත්ත කොහිලයකට දාලා මිශ්‍ර කරගන්න ඕනේ. මිශ්‍ර කරන්න ඕනේ. මට ලුණු කුඩුවේ කරන් දෙන්න පුතා. අම්මේ අපි ලුණු ටිකයි මිරිසුයි මේ හැම දෙයක්ම දාලා එකට අනා ගත්තනේ. ඊළඟට මොකද කරන්න ඕනේ? දැන් පුතා මේක අපි අර වණ්ඩුවේ තඹ ගන්න ඕනේ. මට අර කෙසෙල් කොලේ පොඩ්ඩක් දෙන්නකෝ අපි කපා ගත්තේ. ඒ කෙසෙල් කොලේක තියලා තඹන්නේ. මේකට අපිට තුනී කරගන්න පහසුයිනේ. ඒ හින්දා මේකේ කොච්චර වෙලාව කුමාරින් හැම්බෙන්න දෙන්න ඕනේද? වතුර එක හොඳට නටලා හින්දා අපිට විනාඩි 10ක් හැම්බුනහම ඇති. දැන් ඔකේ පදමක් තියෙනවද? අතේ ඇලෙන්නේ නැති පදමට ගන්න ඕනේ. ඔව්. අපි ඉස්සලා තුනී කරද්දි ඇලෙනවා වගේ ගතියක් තිබ්බනේ. ඒක තිය නැති වෙන්න ඕනේ. නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ පිට්ටුව හා සමානව හැම්බෙන්න ඕනේ. ඔව් පිට්ටුවක් වගේ හැම්බෙන්න ඕනේ. අම්මේ දැන් අපි මොකද ඊළඟට කරන්න ඕනේ? දැන් පුතේ මේක හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේක බිමට බා ගන්න තමයි ලෑස්ති වෙන්නේ.
අර මුලින් අම්මා කිව්වනේ ඉස්සල්ලාම තඹ ගත්තාන් පස්සේ පදමක් තියනවා කියලා. ඒ පදම තමයි හරි ඉස්සල්ලා අපි අතේ ඇඟිලි වලට ඇලුනා. දැන් ඒ විදිහට ඇලෙන්නේ නැහැ. තාමත් රසනේ මේක. දැන් මේ රසනේ පිටමද අපි ඊළඟ දේ කරන්න ඕනේ. එහෙම නැත්නම් ටිකක් නිවෙන්න තියෙනවා. ටිකක් නිවෙන්න තියලා අපි මේක කුඩා කෑලි වලට කපා ගන්න ඕනේ. කපා ගත්ත කෑලි තමයි අපි තෙලෙන් බැදගන්නේ. තෙලෙන් බැදගන්නවා. අම්මා මුලින්ම මතක් කරානේ මේක රසනේ පිට කපන්න එපා කියලා. එහෙනම් විනාඩි කීපයක් අපි නිවෙන්න දුන්නා. අම්මේ දැන් මේක කොයි විදිහේ කොටස් වලටද කපා ගන්නෙ? අපි මේක කපා ගමු පුතේ කුඩා කොටස් වලට. දැන් පුතේ මේක අපි කපලා ඉවරයි. දැන් කරන්න ඕනේ අපි මේක තෙලේ බැද ගන්න එක. හරි. තෙලේ බැද ගන්නවා නේ. සාමාන්‍ය මේ වගේ වෙලාවට ටිකක් ගින්දර වැඩිපුර දෙන්න ඕනේද? එහෙම නැත්නම් ගින්දර අඩුවෙන්ද තියාගන්න ඕනේ කොහොමද? ගින්දර අඩු ගින්දරේ තමයි තියාගන්න ඕනේ. මේ ලිපෙන් බාගන්නේ බැදගත් කොහිල. අපි අද දවසේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ආහාරයට කිසිම දෙයක් එකතු කරේ නැහැ. කරෝල, උඹලකඩ මේ කිසිම දෙයක් එකතු කරේ නැහැ. නිර්මාංශ ආහාර වේලක් විදිහට අද දවසේ අපිට මේ ආහාරේ මතක් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් උණු උණුවේ තියෙනවා. රස බලන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අම්මේ කියනකෝ කොහොමද දැන් අපි හදපු කෑම එක? පුතාම කාලා බලන්නකො එහෙනම්. තෙල් පිටින් උණු උණුවේ තියෙන්නේ. මම මේ කාලා බලන්න දෙනවා. ආ පුතා කන්න. ඇත්තට මම මේ කොහෙල කියලා හිතන්නවත් බැ. අපි එකතු කරගත්ත ලුණු මිරිස් මේ සෑම දෙයක්ම එකතු වුණාට පස්සේ හරි අමුතු රහක් එකතු වෙලා තියෙනවා. ඇත්තටම මේ විදිහට මම කොහෙල බැදලා කාලා නැහැ කවදාවත්. ඇත්තටම කියාගන්න බැරි රහක් තියෙන්නේ. ස්තුතිවන්ත වෙන්න ඕනේ පොළොන්නරුවේ අලියාකොටේ රංජිනී මහත්මියට. අම්මේ බොහොම ස්තුතියි. මොකද මේ විදිහේ රසවත් කෑමක් මට වගේම තවත් බොහෝ දෙනෙකුට බලා ගන්න විදිහට අද දවසේ හදලා දුන්නට. ඔබටත් හැකියාවක් තියෙනවා මේ විදිහටම රසවත් ආහාරයක් ගෙදරදී හදලා බලන්න. අද දවසට අපිට සමුගෙන යන්න වෙලාව ඇවිත්. නමුත් ලබන සමානෙත් මේ විදිහටම තවත් රසවත් ආහාරයක් හදන ගමන් අපි මොනගහමු. ඉල්ලන්නම්.